At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මෙතන දැන් තැම්පත් වෙලා තියෙනවා වර්ග මීටර මිලියන එක පමණ කසල. මේ කුණු කන්දේ උසම ස්ථානය මීටර 48.5ක් වෙනවා. මේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ලිපි ගණනාවක් කොළඹ නගර සභාව වෙත යොමු කළා තියෙනවා. කඩිනමින් ඉවත් කළ යුතු නිවාසලාභීන් 100 දෙනෙකුගෙන් යුත් ප්‍රමුඛතා ලයිස්තුවක් හඳුනා ගන්නා ලදී. කිහිප අවස්ථාවක කොළඹ නගර සභාවත් අපි දොස් කියන්නේ ඒගොල්ලොත් විටින් විට මුදල් ලබා දීලා පිරිස ඉවත් කිරීම කළා. අවසානයේ මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මේ 2017 වර්ෂයේ ජනවාරි මාසයේ ඉදිරිපත් කළේ යනු කැබිනට් මණ්ඩලයක අනුමත කළ දින. නමුත් අපෙන් කාරුණික ඉල්ලීමක් කරා පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා වහාම නවත්තන්න එකුවට ගෙනihin දාන්න තැනක් නැහැ. ඒ නිසා ගෙනihin දාන්න ඉඩකඩ දෙන්න කියලා. ජූනි මාසේ කැබිනට් මණ්ඩලයෙන් නාගරික සංවර්ධන අධිකාරියට නියෝගයක් දුන්නා කරදියාන සහ ගම්පහ ප්‍රදේශයේ කසල සම්බන්ධයෙන් අන්තර්ජාතිකමය වශයෙන් කැඳවලා ටෙන්ඩර් මේ කටයුත්ත කරන්න කියලා. ඒ අනුව දේශීය සමාගම් 103කුත් විදේශ සමාගම් 19කුත් ඒ පත්‍රිකා අරගෙන ගිහිල්ලා තියෙනවා. සමහර මාධ්‍ය වල කියනවා මේ තනින් තනින් පගා ඉල්ලුවා. ඒතර මොකුත් පගා කතාවක් නැහැ. ටෙන්ඩර් කැඳවලා 120 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ මතයක් මතු කරලා තියෙනවා මේ කොළඹ කසල උත්තලමේ අරුවක්කාරුවට ගෙනියන්න හිටියේ ඔන්න මෙන්න ගෝඨාභය මහත්තයාගේ ඉවර කරලා තිබුණේ. තාම මේ ආණ්ඩුවට මොකුත් කරගන්න බැරි වුණා. ඒ වැඩපිළිවෙල පටන් ගන්න කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 අගෝස්තු මාසේ. අපේ හිටපු ජනාධිපතිතුමාකෝ වගේ මේ හෙට පටන් ගන්න හිටපු වැඩපිළිවෙල නෙවෙයි. මම ඒ කියන්නේ ස්තුතිවන්ත වෙනවා ඒක පටන් ගැනීම ගැන. නමුත් බොරු කියන්න එපා. 2016 ජනවාරි මාසේ වනජීවි දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා එතන කසල රඳවුණයක් ඉදි කරන්න බෑ කියලා. මීතොට මුල්ලේ සිද්ධ වෙන පරිසර ව්‍යසනයක ගත්තම ඒකෙන් 1000 එකක්වත් එතන වෙන්නේ නැහැ. නමුත් අපි ඒක පිළිගත්තා. වෙනත් ස්ථානයකට ගියා. ඒ වෙනත් ස්ථානයේ පරිසර අධ්‍යයනය කෙරීගෙන යනවා. ඒ අතරේ අපි නිකන් හිටියේ නැහැ. මේකට කසල ගෙනියන්න නම් රේල් පාරක් ඕනේ. දුම්රිය මැදිරිය අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු වැඩ කොටසක් කරලා තියෙනවා. අපි බොහොම වක්කීමෙන් කියනවා. පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ කසල රඳවණයේ තැනීමේ වගකීම අපි බාර අරන් තියෙනවා. ඊළඟ අවුරුදු දෙකේදී අපි ඒක ඉටු කරනවා. මගේ එකම කාරුණික ඉල්ලීම පුත්තලමට කොළඹ කුණු එපා කියලා විරෝධතා පවත්වලා තවත් මීතොට මුල්ල වැනි ඛේදවාචක හදන්න එපා කියලා. තාමත් ස්ථාවර තත්වයක මීතොට මුල්ල කසල කන්ද නැහැ. ඒ වගේම මැයි මාසයේ වැසි පටන් ගන්නවා නිර්තදිග මෝසන් සුළං. යලි අනතුරක් ඇති නොවන ආකාරයට මේක පුනරුත්ථාපනය කළ යුතුයි. අපේ බලාපොරොත්තුව නාගරික උද්‍යානයක් බවට ඊළඟ අවුරුදු 3 ඒ ස්ථානයේ පත් කරන්න. කට කොච්චර ඔයගේ ප්‍රශ්න මත දුක් විඳලා දිනවද? ඉහළ කොත්මලේ ව්‍යාපාරය 1968 පටන් ගත්තේ. ඉහළ කොත්මලේ ගෙම්බෙක් ඉන්න රටට ආවේනික ඌ නැති වෙන්න යනවායි කියලා. නෑ මේ hina වෙන්න දෙයක් නැති ඌ බේර ගන්න ඕනේ. අපි ඌව බේරගත්තා. ඌව බේරගෙන මාස 15ක් පමා කරලා තමයි ව්‍යාපෘතිය පටන් ගත්තේ. මහා පාරේ ලදරු වලිප්පුකාර උද්ඝෝෂකයින්ට අතට ගන්න දෙන්න හොඳ නෑ මේ රටේ ජනතාවගේ දරුවන්ගේ අනාගතේ.